ആയി പറഞ്ഞു തോന്നും ചാച്ചി. മമാത ബേസ് ലെസൺ പല ദുലസ്സുനി കരണി ഇതുകൊട്ട ദുലസ്സുനിക്കട്ട് എന്നെ കാം മമ ഒകുലണ്ട ബേസ് ബഹുമ സിമ്പൽ മെത്തഡ് ടിക്കാക്കിക്കുന്ന പൊടി ക്രമത്തിക്ക തമ ഒകുലണ്ട് കേൾ ദീകനാൽ ഇമേ അനേക ഹുണ്ടായി മകൊ ദിക്ക പാട്ട് ഒലുവട്ട ഇക്കെ മമ്മി ബിഗിനിയേഴ്സ് ലേക്കിനി മൊക്കൊന്ന് ദന്നിനതി കട്ടിട്ട് ഉഗന്നി ഏക നിസാ ആ സ്റ്റെപ്പ് ബൈ സ്റ്റെപ്പ് എന്നി ഇതുകൊട്ട ඒක ඒ ඒ ටික ප්‍රැක්ටිස් කරගෙන එන ගමන්ම ඕගොල්ලෝ දන්නවනේ ස්ලැපින් කියලා තියෙන සමහර ලෝක ප්‍රසිද්ධ ස්ටයිල් එක දිවිලි දිවිලි ගන්න ස්ලැප් කියන්නේ අඹුල් පාරනේ. ඉතින් ස්ලැපින් කියලා ටෙක්නික්ස් වගේ තියෙනවා ස්ටයිල් එකක් තියෙන එක හරි ලස්සනයි. විශේෂයෙන් සෝලෝ හදින් ගොඩක් යූස් කරනවා ස්ලැපින් ටැපින් ගොඩක් බේස් ගිටාර්වල තියෙනවා ටෙක්නික්ස්. ඉතින් ස්ලැපින් වල මොකද ස්ලැපින් දැන් මං අපි තු මෙහෙම මං ඔයාලට මේ බේස් ලෙසන් එක සාමාන්‍ය අපි ගහන බේස් ගහන සිංදු වල ගහන ක්‍රම ඕගොල්ලන්ට කියලා දීලා 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 අපි දැන් අවුරුද්දක් ගියා කියලා අවුරුද්දක් කියලා දීලා ආයෙ ස්ලැපින් ගහන්න ඕගොල්ලන්ට කියලා දෙන්න කිව්වොත් ඊ අවුරුද්ද ඇතුළත ඕගොල්ලෝ ස්ලැපින් වලට තියෙන එක්සර්සයිසස් ඒ ටෙක්නික්වත් මොකක්වත් කරලා තිබ්බු නැත්තම් තව අවුරුද්ද පස්සට ගියේ තමයි ආයේ ඊළඟ අවුරුද්දට ස්ලැපින් ගහන්න හම්බෙන්නේ. මං කියන්නේ දන්නේ නැති කට්ටිය. හරි. එතකොට මම කල්පනා කරේ ඕගොල්ලන්ට දැන් අර normal base lessons ඒ බේස් ලයින් නියෝ කියලා දෙන ගමන් ස්ලැපින් ටෙක්නික්ස් පොඩ පොඩ මේ අතර ඕගොල්ලන්ට දානවා ඔළුවට. එතකොට ඕගොල්ලන්ට අර lessons එක මේවත් ප්‍රැක්ටිස් කරගෙන යද්දී normal base ගන්න ස්ටයිල් උත් එක්ක ස්ලැපින් උත් යම් කිසි මට්ටමකට ඕගොල්ලන්ට ගහන්න පුළුවන් වෙයි. මම හොඳ ලොකු ස්ලැපර් කෙනෙක් නෙමෙයි. මොකද මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක බේස් ගිටාර් එක නෙමෙයිනේ. මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක කීබෝඩ් එක. මම දන්න පරිම මට්ටමට අපි තෝම උපුල මන්දු සංක චන්ද තවින තිලක් ස්ලෝයින ලංකාවේ විශේෂ වූ ඒවට එක්ස්පර්ට්ලා ඉන්නවනේ. එච්චර බරට නොගියාට මට කරන්න පුළුවන් දේවල් මම ඔයගොල්ලන්ට ටෙක්නික්ස් අරගෙන ටෙක්නික්ස් එකකින් එක අරගෙන ඔයගොල්ලන්ට මට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බේසික්ස් එතකොට මේ බේසික්ස් ඕගොල්ලෝ කරගෙන ගියොත් අනිත් ලෙසන්ස් එක මේක ස්ලැපින් වෙනම ඕගොල්ලන්ට ඉගෙනගෙන ගියොත් මොකද මේක එක පාටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එක පාටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි නිසා මේවා එක්සර්සයිසස් විදිහට හැමදාම ප්‍රැක්ටිස් කළ යුතු දේවල්. ඒකින්ද මම මේක දෙන්නම් අද බලන්න මේක කොහොමද කරන්නේ කොහොමද පටන් ගන්න කියලා. මේකත් දරුවනේ හරියටම කියනනම් තනිකර ඩ්‍රම් සෙට් එකත් එක්ක තමයි යන්නේ. කෙටියෙන් කිව්වොත් ඩ්‍රම් සෙට් එකේ ෆුට් එකයි ස්නෙයාර් එකයි ගැන මම අර නෝමල් බේස් ගාතිය කිව්වනේ. ඒ වගේ තමයි මේකේ බේසික්. ඒක න අපි තුමේ එක උදාහරණයක් කිව්වොත් ෆුට් එක නම් මේ ස්නෙයාර් එක ස්නෙයාර් මේ ඕක දිගටම ගහන්න පුළුවන් ගන්න නෙමෙයි. නමුත් ඒ වගේ එකක් තමයි යන්නේ මේක තනිය ඩ්‍රම් සෙට් එක. සැපින් කියන සම්පූර්ණ ඩ්‍රම් ග්‍රූ එකක් තමයි තියෙන්නේ. මේකට අවශ්‍ය ඕගොල්ලන්ගේ පර්ෆෙක්ට් ටයිමින් සහ drums groove එකක් එංගි තුන. ඒ කියන්නේ අඩු ගන්න බීට් එක අනේ වගේ එංගි එකක් තියාගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. හරිද? දැන් ඒකටත් කලින් ඕගොල්ලන්ට ස්ලැප් කරන්නේ කොහොමද කොතනටද කියන එක දැනගන්නත් එපායි. සාමාන්‍ය එක එක ස්ලැපර්ස්ලා පාවිච්චි කරන තැන් තියෙනවා. සමස්යාවක් වෙච්චම ලේසි ලේසි සාධ්‍ය හොඳයි. පික් අප් එක උඩ සමහරු මේ පාවිච්චි කරනවා සමහරු මෙතනත් පාවිච්චි කරනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කියන්නේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක සහ ඒගොල්ලන්ට ඒ සවුන්ඩ් කරන්න ඕන දැන තෙක්ක. ඒක දැන් ඉගෙන ගන්න කෙනෙකුට ඔච්චර හිතන්න කරන්න දෙයක් නෑ. ඕගොල්ලෝ සාමාන්‍ය මෙන්න මේ පික් අප් එකට මෙන්න මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ කෙරුවලට මැදට ගන්න මෙහෙම. ඒක මොකද මේ තම් එක මහා පැටැංගිල්ල අපි මෙන්න
මෙන්න මේ මෙතන මේ ගන්න ඕන බබෙකුට තේරෙන ඕක කියන්න තරම් දෙයක්වත් නෑ මේ 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 කිව්වා අපි ගන්න ඕගොල්ලෝ දෙකලා දෙන සමහර සැපදා ඉන්න මෙන්න මේ පැත්තට දානවා ඒකෙත් පොඩි එකක් තියෙනවා වෙනම හට් එක එහෙමත් ගහන කට්ටිය ඉන්නවා නමුත් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න එපා මේ පැත්තට ප්‍රැක්ටිස් කරන්න මේ පැත්තට එතකොට ඕගොල්ලෝ ඉස්සලම් කරන්න මොකද දන්නවද මෙන්න ස්ට්‍රින් හතරට මෙන්න ගහන දැන් එන රින්ග් වෙනවා සද්ද බූම් වෙනවා එකක ටිකක වෙයි ඒක නිසා පොඩ්ඩ මේ පැත්තේ මියුට් එක තියන්න පාරක් ගලා හරි හරි දැන් වැදුනා දැන් හරි දැන් පුළුවන් කියන එකක් නෙමෙයි මේක තියෙන්නේ ඕගොල්ලෝ මේක ගාන තරමට ඕගොල්ලන්ට උරු වෙන මෙන්න මේ ස්ට්‍රින් හතරට නොබලාම මේ අත මේ ඇඟිලි ටික මේ තම් එක විශේෂයෙන් මෙම අරන් යයි ඕගොල්ලෝ දැකද මේ වික්ටර් වුඩ්ට ඉතින් මොකක්වත් ගේමක් ඇත්තෙම නැහැ ඒ මිනිස්සුයා ප්‍රැක්ටිස් කරලා නිකන් ඒ මගේ ට්‍රයංගල ගානේ හිතාගන්න බෑ ඒ වගේ ප්‍රැක්ටිස් කියලාම තියෙන්නේ මේ මෙහෙම එක එක ගහ මේ තමයි කොහොම ගන්න වෙන්නේ මම කොහොම ගන්න ඕනේ දැන් නිකන් මේ ස්ට්‍රින් එකට හරියට මේ ඇඟිල්ල පොඩ්ඩක් වදිනවා කියලා විතරේ බලාගෙන පස්සේ කරන්න තියෙන්නේ පළවෙනි ශ්‍රේණියට ගන්න මේකත් එක්ක බීට් ටිකක් තියලා මේ ඕපන් එකයි මියුට් කරා මේ මේකිනු මේ මියුට් කරේ කිනු සද්ද කියන කිලුම් පේනද කෝඩ් එකක් නේ ghost note කියලා කියන්නේ අපි අර ඔහොම ගාපම ghost note සද්ද ghost කියන හොල් නම් බුග්ගල් එක බයිරා ගල නවත්තන වගේ සිද්ධිය තමයි මේ ghost note එකේ සද්දයක් වගේ එකක් තමයි මෙතනින් මියුට් වෙන්නේ ඒ මම notes කියන පස්සේ කියලා දෙන්නම් වැඩිපුර මේ එතකොට ඔගොලු කරන්න ඕන පුළුවන් නම් metronome එක කර keyboard එක beat එක හරි දාලා මේ ඒක ටිකක් වෙලා ගහනවා ටිකක් වෙලා කියන්නේ පැය දෙකක් විතර ගහන්න හැමදාම ගහන්න පොඩ පොඩ ගහන්න ප්‍රශ්නේ එතකොට පුතේ උගලන්ට හොඳට ඇඟට මේක ජීර්ණ වෙනවා එහෙම නැතුව කැපවීමක් නැතුව වැඩේ කරගෙන අමාරු මොකද ඉක්මනින් ඉගෙන ගන්න බෑ ඒකම මේ ගහපු එක දැන් ඕගොල්ලෝ ෆ්‍රී මෙන්න මේ S4 තියානේ මෙහෙම බලන්න එතකොට මේක එකකට නෙමෙයි වදින්නේ මේ හතරටම වගේ වෙන්න මෙන්න ෆුල් මේ තම් එකකින් මාපට ඇඟිල්ලෙන්
ගංගා මේක මේ තැනක් හරියටම හිතාන කරන්න ඕනේ ගන්න මේ සමස්යයක් වශයෙන් ගත්තා මෙන්න මේ ටෙක්නික් එක දැන් පුරුදු වෙන්න නිසා චුට්ටක් ඩෙවලොප් කරන මෙහෙම හදාගන්න හැටි තමයි මම කියන්නේ තාම ඒව මොකක් කරන්නේ ඉස්සල්ලා ඇඟට ඉන්න බය ග්‍රෝ එක ඕක අපිට දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඩ්‍රම් බීට් කීයක් තියෙනවා බීට්ස් කොච්චර හදාගන්නද ඒ වගේ මෙතන අපිට වෙනස් කරගන්න පුළුවන් දැනට ඒක වෙනස් කර අපිට නමු දැනට ඒකට තව චූටි කැලේක ඉක්තු කරමේ උච්චන්න කියලා දැක්ක ස්පීඩ් කරද්දී සමහර කෑලි ටෙම්පෝ එක තියාගන්න නම් අඩු වෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙම. පළවෙනි එක මෙහෙම කරා. දෙක. දැන් ඔක ස්පීඩ් කරපුවාම සමහර කැලි අඩු වෙන ඔන්න මොකද අඩු වෙන්නේ ඔව් ගන්න නැන්නේ එතකොට මොකද ගන්න බීට් එක තියාගන්න ග්‍රූව් එක තියාගන්න ඕකට එකතු වෙනවා එකතු කරගන්න පුළුවන් තේන මේක එන්නේ අන්තිමට කපගෙන මේ තනිකර ඩ්‍රම්ස් ගිහිල්ලා තමයි තියෙන්නේ තේන මේක මේක ඔගොල්ලෝ ප්‍රැක්ටිස් කරගන්න මොකක්ද නම් මේක තාම සැපින් වල පටන් ගත්තේ නමුත් මේක මෙන්න මේ මේ ගෲව එකක් උඩ තමයි දයන් මම උදාහරණ දෙන්නම් ඔක්කො යන්නේ ඔන්න ඔය ග්‍රෝ එක උඩ මේ කැලි ගන්න කලින් මේකෙන් ගේ දෙන්නේ මේක බීට් ටි ටි ඒ ග්‍රෝ එක නේද මේක පොඩි පොඩි මේ ඔගලන්ට ඔගල හැම මොන්නේ
ඕක උගන්නට මේක ඇඟට දාගන්නේ නේ. ඕක කන පිටට උගන්නේ නේ. ඕක කන පිටට උගන්ලා හරියන්නේ නැහැ. ඉස්සල්ලාම තියෙනුන වාහනේට නගින්න නැගලා තමයි drive කරන්න. drive කරලා ඉවරලා වාහනේ නගින්න බෑ. ඒ කියන්නේ මේක යන්න කලින් වා ඉන්න ඕනේ කැතුට්. වා ඒ ගෲ එකකින් මොකද ඒ ගෲ එක දැනගන්න බෑ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මං කියපුවා එකින් එක පොඩ්ඩක් ට්‍රයි කරන්න. මං හිතන්නේ මේ ගොඩක් අමාරු කියලා පැහැදිලි වෙයි මේ පොඩි ගෲප් එක විතරේ තියාගන්න. ට්‍රයි කරලා බලන්න අපැහැදිලිකමක් තියෙන කමෙන්ට් එක දැන් මං තවත් ටික මේක සරලව කියලා දෙන්න. මේක ගෲප් එකක් විතරයි.